ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගම් සම්මේලනය විසින් නව ක්‍රීඩක උපදේශක කමිටුවක් පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර එම කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම හිටපු කඩුලු රකින ක්‍රීඩකයෙකු වන කුමාර සංගක්කාරද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. දකුණු අප්‍රිකානු හිටපු නායක ග්‍රැහම් ස්මිත්ද මෙම කමිටුවට ඇතුළත්ව ඇති අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගම් සම්මේලනයේ දකුණු අප්‍රිකානු නිදහස් මණ්ඩලයේද සාමාජිකයෙක්. මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදී ඇති කුමාර සංගක්කාර හා ග්‍රැහම් ස්මිත් හැරුණුකොට මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන නවසීලන්ත ක්‍රීඩක රෝස් ට්‍රේලර්, බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩ්, අයර්ලන්ත ක්‍රීඩක විලියම් පෝල්ට්‍රිෆීල්ඩ්, බංගලාදේශ ක්‍රීඩක ශකිබ් අල් හසන්, ඕස්ට්‍රේලියා ක්‍රීඩක අරෝන් ෆින්චි, දකුණු ආප්‍රිකා ක්‍රීඩක ජේපී ඩුමිනි සහ ස්කොට්ලන්ත ක්‍රීඩක කයිල් කොටිස එම කමිටුවට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වනවා. ක්‍රීඩකයන්ට ක්‍රීඩාවේදී ඇතිවන ඉහළ මට්ටමේ ගැටලු සහ විවිධ කරුණු පිළිබඳ සොයා බලා ඔවුන් වෙනුවෙන් ශක්තිමත්ව හඬ නැගීම වෙනුවෙන් මෙම කමිටුව වැඩි අවධානයක් යොමු කරන නමුත් පසුගිය නිදහස් කුසලාන තරඟාවලියේදී ඉතා අශෝභන ලෙස හැසිරුණු බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් මෙම කමිටුවේ සාමාජික වීමද කැපී පෙනෙන සිදුවීමක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුව එබුවොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්.